අයිබුවන් දවල් කාලයේ එළඹෙද්දි ලංකාවට ඔබ දන්නවා අපි හැමදාමත් අපේ මැදිරියට අපි තරුවක් හැඳලාගෙන එනවා. ඉතින් අදත් ඔබ ආදරය කරන ඔබ කැමතිම තරුවක් අපේ මැදිරියට ඇවිත් ඉන්නවා. කවුද ඇය කියලා කට්ටිය කල්පනා කරනවා ඇති. දන්නේ නැහැනේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. රැඳින් ආදරණීය තරුවත් සමගින් අපි සූදානම් ඇයත් එක්ක හරියටම පැයක් පුරාවට කතා බහ කරන්න. ඔබට පුළුවන් ඇයට කතා කරන්න, ඇයගේ තොරතුරු දැනගන්න, මේ දවස්වල මොනවද කරන්න කියලා දැනගන්නත් ඔබට අවස්ථාව තියෙනවා. රැඳින්න අපත් සමගව මේ ආදරණීය තරුව. ඇය හරියටම කිව්වොත් රංගන ශිල්පිනියක්. හැබැයි දැන් මේ දවස්වල ඇය නිවේදිකාවක්. එතකොට රංගන කටයුතු කරන අතරතුරේදී නිවේදිකාවක් හැටියට කටයුතු කරනවා. තවත් බොහෝ දේවල් කරනවා වෘත්තීය මට්ටමේ. ඉතින් අපි ඒ දේවල් ගැන දැනගමු. අපි දන්නේ ඖෂධි අක්ක කියලා. ඖෂධි හේවමතුම අයිබෝන්. අයිබෝන්. හොඳයි. ඉතින් මේ දැන් අපි හැමදාම අපි ඖෂධි අක්ක ඖෂධි හේවමතුම උම තමයි අපි දන්නේ. හැබැයි හංගපු නම් තියෙනවනේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ මැද නමක් තියෙනවා, එතකොට වාසගම තියෙනවා, ඕව දැනගන්න කැමති කට්ටිය ඉන්නවා. කියන්නකෝ සම්පූර්ණ නම තරහ නැතුව. සම්පූර්ණ නම බුද්ධිමා උෂාදි හේවමද්දම. බුද්ධිමා. ඇයි අර නම පාවිච්චි කරන්නේ? ඇත්තටම මෙහෙමයි. බුද්ධිමා කියන නම තමයි මුළු ඉස්කෝල කාලේ හැමෝම වගේ දන්නේ බුද්ධිමා කියන නමේ. දෙවෙනි නමත් ඖෂධි නෙවෙයි උෂාදි ඇත්තටම. ඇත්තටම මේ උෂාදි ඖෂධි වුණේ ළමා පිටියේදී. මං ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියට අවුරුදු 8 වගේ ඉඳන් සහභාගි වුණා. ඒ කාලේ තමයි කිව්වේ ඔය මේ ඒ කාලේ මගේ මේ වැඩසටහන නිෂ්පාදිකාව හැටියට හිටිය දමයන්ති නානායක කාර්යාලයෙන්ද. දමයන්ති නන්ද තමයි කිව්වේ මෙහෙමයි, අපි උෂාදි කියන නමට වඩා ඖෂධි කියන නම හොඳයි කියලා දාමු කියලා. පස්සේ තමයි මම පසු කාලේ ඉන්නවා තමයි දන්නේ ඖෂධි කියන්නේ තරුවක නමක්. තරුවක නමක් තමයි ඖෂධි කියන්නේ කියන කාරණාව. මොකද අර කටට හුරු වෙන්න උෂාදි කියන නම හුරු නැහැ, අපි ඖෂධි කියලා දාමු කියලා එමු තමයි උෂාදි ඖෂධි බවට පත් වුනේ. ඒ කියන්නේ ID එකේ තියෙන උෂාදි කියන උෂාදි ID පාස්පෝර්ට් හැම එකම එමයයි. ඔන්න ඉතින් දැන් නිකමුණත් දැන් ඖෂධි හේවමද්දුම ඖෂධි හේවමද්දුම කියලා දැන් නිකමුණත් එයාපෝර්ට් එකේම නැති උෂාදි හේවමද්දුම. ඔව්. ලොකු ගැටලුවක් නෑ. මොකද U එක එකම ස්පෙලින්ග් U එකයි O එකයි විතරයි. ඒ නිසා ලොකුවට සමහරුන්ට දැන් උෂාදි කියලා අරකේ මේ ස්පෙලින්ග්ස් අර විදිහට තිබ්බ සමහර ප්‍රොනවුන්ස් කරනකොට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ලොකු එක ගැටලුවක් වෙන්නේ නෑ. ඉතින් ඖෂධි කතා කරන්න පුළුවන් 0094 112 516 687 තමයි අපේ දුරකථන අංකය. අපේ පිටරටල ඉන්න ඔබට අවස්ථාව තියෙනවා ඖෂධ ගලුත්ම තොරතුරු දැනගන්න. හරි. දැන් සම්පූර්ණ නම අහලා තියෙන්නේ. අපි දන්නේ ගමක් කිය. උපංගම. මම මගේ උපංගම නම් ඇත්තටම කොළඹ. හරි. හැබැයි මගේ අම්මයි තාත්තයි දෙන්නම දකුණේ මාතර. ඉතින් ඒක නිසා මට මාතරට තමයි මගේ නෑකම තියෙන්නේ. ගමේ යන්නේ මාතර. ගමේ යනවා කියලා යන්නේ මාතර. මාතර කොහෙද? මාතර අම්මා ඇත්තටම මැද්දවත්ත, තාත්තා වැවහමන්දුව. කොහොමද ඉන්න හම්බෙලා තියෙන්නේ? මං හිතන්නේ ඉච්චර විස්තර දන්නේ නැහැ. යාළු වෙලා තමයි මැරිකලා තියෙන්නේ. හරි. එතකොට ඉස්කෝලේ. ඉස්කෝලේ මුලින්ම මං කොට්ටාව ධර්මපාල විද්‍යාලයට ගියා, කනිෂ්ඨ විද්‍යාලයට, ඊට පස්සේ කොළඹ විශාකා විද්‍යාලයට. හරි. එතකොට පෙර පාසල කොහෙද ගියේ කියලා මතකද? පෙර පාසල මම පුංචි කාලේ හිටියේ මත්තිගොඩ ස්කීම් එකේ, හවුසින් ස්කීම් එකේ. මත්තිගොඩ ස්කීම් එකේ තිබ්බ පෙර පාසල් දෙකකට ගියා. මට තාම මතකයි මිසිස් ගුණවාදන කියලා, ගුණවාදන ආන්ටි. ටීචර්ගේ නම අහන්න හිටියේ. හරි. ගුණවාදන ආන්ටිගේයි තව මිසිස් නාරංගුඩ කියලා, නාරංගුඩ ටීචර්ගේ ඒ දෙකට තමයි මොන්ටිසෝරි ගියේ. තම ටීචර්ස්ව දෙන්නම හම්බිනවද? මට හම්බුන්නේ නැහැ ළඟදී. මම දන්නේ නැහැ මිසිස් ගුණවාදන කොහේ ඉන්නවද කියලා. මිසිස් නාරංගුඩ නම් මගේ අම්මට හම්බෙනවා කියලා අම්මා මට කියලා තියෙනවා. හරි. එතකොට ඉස්කෝලේ කාලේ දැන් අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ යද්දී අපි පෙරේදම විෂයක් තියෙනවනේ. අපි හැම වෙලේම ඉන්න කැමති විෂයක් තියෙනවා, අකමැති විෂයක් තියෙනවා. කැමතිම විෂය මොකක්ද? කැමතිම විෂය කියන්නේ මම ගොඩක් නැටුම් වලට ආසයි. ඒ කියන්නේ ඕ ලෙවල් කියන්නේ හයේ පන්තියෙන් පස්සේ නැටුම් විෂය අපිට හදාරන්න ලැබෙනවනේ. නැටුම් තමයි මම තෝරගත්තේ సౌందర్య විෂය හැටියට. ගොඩක් ඩාන්සි රූම් එකේ තමයි ගොඩක් වෙලාට ඉන්නේ ෆ්‍රී හැම වෙලාවෙම ඉස්කෝලේදී විෂයකයි කිය. මොකද මගේ ටීචර් හිටියේ සුනිලා ජයන්ති ගුරුතුමිය. ඒත් පසු කාලිනේ ස්වර්ණ බස්නායක මිසුත් ආවා ඉස්කෝලේට. ඉතින් ගොඩක් වෙලාවට ඩාන්සි රූම් දෙකක් තියෙනවා. ওই දෙකෙන් එකක තමයි ඉන්නේ. අනිවාර්යෙන්ම නිවාඩු වෙලාවට අනිවාර්යෙන්ම.
අකමැති මිෂේ ඒතර ගණන්ද නෑ ගණනුත් ගණන් අකමැති නැහැ ගණන් වලට ආසයි නමුත් මම ටික කාලයක් ගණන් වල දුර්වල වෙලා හිටියා හැබැයි මම ඕ ලෙවල් වලට ගණන් මොකද මම ඕ ලෙවල් කරපු අවුරුද්දේ මැත්ස් දෙකක් තිබ්බා කරන්න පේපර්ස් දෙකටම D ගත්තා හැබැයි මම ටික කාලයක් ගණන් දුර්වල වෙලා හිටියා හැබැයි ඒක හරි ගියා අදටත් මම ගණන් වලින් බොහොම ඉහළ ඉන්න කෙනෙක් ඒ කියන්නේ අතන මට අක්ගල මෙහෙම ගණන් කරමු ටක්ගලා හදලා ගන්න පුළුවන් ඒතර අකමැති මිෂන් නැහැ අකමැතිව විෂයන් කියන්නේ මං ඉච්චර ඉතිහාසය වගේ ඔව් අර ගොඩාක් පාඩම් කරන විෂයන් වල චුට්ටක් කමතියි ඔව් ඒ කියන්නේ සිංහල ඉතිහාසය වගේ පාඩම් අනිවාර්යෙන් ඒ දෙකේ එකක් සිංහල සිංහල සාහිත්‍යයට ආසයි ව්‍යාකරණ පැත්තට චුට්ටක් අකමැති මතක තියාගන්න අමාරුයි නේද මාමු මී අර ආමි ආමු ඒවා හොඳයි තව අමාරුය තියෙනවා තමයි හරි ඉතින් එතනින් ගියාම අපි දැනගන්න කැමති කවුද මොන්ටිසෝරි කාලේ කියන්නේ ප්‍රී ස්කූල් කාලේ හොඳම යාළුවා කවුද කියලා මතකද? යාළුවෙක්ද එහෙලියක්ද හිටියේ? යාළුවෝත් හිටියා මට ගොඩක් එහෙලියොත් හිටියා. එහෙම එක්කෙනෙක් කියලා මතක නැහැ. ගොඩක් හිටියා. ඒ සෙට් එකක් හිටියා මට එහෙම ලොකු මතකයක් නැහැ. යාළුවෝ එහෙලියෝ. ස්කූල් කාලේ හොඳම යාළුවා කවුද? ඉස්කෝලේ කාලේ හොඳම යාළුවෝ කීප දෙනෙක් හිටියා. අන්තිමට මගේ හොඳම යාළුවා හිටියේ නිපුනිකා කියලා. අදටත් නිපුනිකා එක්ක මම සම්බන්ධය දැන් නීතිඥවරියක්. අදටත් එයාගේ මගේ සම්බන්ධය තියෙනවා. ඉස්කෝලේ යන කාලේ යාළුවුන්ගෙන් එයයි මායි විතරයි අදටත් මට දැන් මේ වෙනකොට කනෙක්ෂන් එක තියෙන්නේ. අනිත් යාළුවෝ කොහේ ඉන්නවද දන්නේ නැහැ. හැබැයි හිටියා කාලයක් යාළුවෝ ගොඩක් හිටියා. මදුෂිකා, හොමම සමුද්‍රා, හොමම ගොඩක් යාළුවෝ හිටියා කීප දෙනෙක්ම. හරි. ඉතින් මම කිව්වා වගේම අපි ඔබට නැවතත් අපේ දුරකථන අංකය මතක් කරන්නම් 0294112516607 තමයි අපේ දුරකථන අංකය. ඕෂිදුර කතා කරන කතා කරලා මේ වගේ විස්තර මම අහන්නේ නැති ප්‍රශ්න ඔබට අහන්න අවස්ථාව තියෙනවා කියලාත් මතක් කරන්න ඕනේ. හරි. දැන් අපි නිතරම දැන් මේ තරුණ වයසට එනවනේ, ඒ කියන්නේ මේ නව යෞවනියට එනවනේ. එද්දි ගෑන් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි උයන ප්‍රශ්නේ. එතකොට උයන්න බෑයිද පුළුවන්ද ගෙදර වැඩ කරනවද ඔය ප්‍රශ්නේ. උයන්න ඒ දවස්වල උයන්න පුළුවන්ම කෑම ජාතිය මොකක්ද? ඇත්තම කතාව මට මම පවුලේ තනි ළමයා. ඉතින් මට අම්මා හැමදේම කරලා දෙන්නා. ඊයෙම බැනුම් ඇහුවේ කාගෙන්ද මොකටද? බැනුම් අහලා තියෙනවා ඉතින් තාමත් බැනුම් අහනවා මගේ දත්තකින්. මෙහෙමයි වැඩියෙන්ම බැනුම් අහනවා කියන්නේ එකපාරක් මට මතකයි මගේ යාළුවෙක්ගේ ප්‍රේම සම්බන්ධයකට උදව් කරලා එතකොට මම ඕලෙවස් කරලා ගෙදර ඉන්න කාලේ වගේ යාළුවෙක්ගේ ප්‍රේම සම්බන්ධයකට උදව් කරලා හොඳ බැනුමක් අහගත්ත තාත්තගෙන් ඒක මට අමතකම නොවෙන අත්දැකීමක්. ඉස්සෙල්ලාම එච්චර ලොකු බැනුමක් අහගත්ත මං එදා තමයි. ඔන්න අපිට තවත් කතා කරන කෙනෙක් ඉන්නවා ඩුබයි වලින් සුසන්ත. ආයුබෝවන්. ආයුබෝවන්. ඔව් ඔබට පුළුවන් කතා කරන්න. ශ්‍රියක් කර තමයි කතා කරන්නේ. පුළුවන් කතා කරන්න. ශ්‍රියක් කේ කොහොමද? කොහොමද හොඳින් ඉන්නවා මල්ලි? ඔයගලන්ට කොහොමද? අනේ අතුළු තොලේ ඉන්නවා. ඉතින් මේ වෙලාවේ පොඩ්ඩක් ෆ්‍රී වැඩ කරන ගමන් චුට්ටක් ෆ්‍රී එකක් හම්බුනා. ඉතින් කලම්බෝ ටෙලිවිෂන් බලන ගමන් ඉතින් ආව දැක්ක චුට්ටක් කතා කරන්නේ. ආ සතුටුයි මල්ලි. ඉතින් කොහොමද හොඳයිද ඔය ජීවිතේ? ඔව් ළඟදී එන්න බැරි වුණා මල්ලි. ඇත්තටම පුතා ලැබුණට පස්සේ එන්න බැරි වුණා. ඊට කලින් නම් ඇත්තටම කීප පාරක් ආවා මම. අලුත් ඩ්‍රාමාසුත් කරපු ඒවා තියෙනවා මල්ලි. ෆිල්ම් එකකට ලෑස්ති වෙනවා මේ දවස්වල. ෆිල්ම්ස් ඩ්‍රාමාස් ගොඩාක් නෑ, හැබැයි 7-8ක් විතර එන්න තියෙනවා. ඉතින් ඉස්සරහට ඒව හරහා බලන්න පුළුවන්. මොකද පහුගිය කාලේ මගේ චිත්‍රපටයක් රිලීස් වුණා ජූලි 7යි කියලා. ඔහෙට ආවද දන්නේ නැහැ. ඒක විතරයි මේ මෑත කාලේදී රිලීස් වුනේ. තව ඉස්සරහට එන්න තියෙනවා කීපයක්. අපි කොහොමත් අක්කේ අර CD සරන්න බලන්න. ඉතින් ගොඩක් වෙලා ගන්නවා. ඉතින් ඔය ලංකාවේ ගෙන හැම එකම ගොඩක් තේනවා. අඩු ඒකයි වෙලා තියෙන්නේ. ඉස්සරහට හම්බ වෙයි. මොකද මේක ළඟදී රිලීස් වුණ නිසා මල්ලි තව ටික දවසකින් ඔයගලන්ට එයි අනිවාර්යෙන්ම. හරි. අනේ අක්කේන සුබ පතන ඔයාට. ඔයගේ සිනුම් දේ සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි මල්ලි. ඔයගලන්ට තේසෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. හොඳයි. අපි කොතනද හිටියේ? කොතනද හිටියේ අපි? ප්‍රශ්නේ? බැනුම් බැනුම් බැනුම්. මේ ඒ කියන්නේ කොහොමද උදව් කරේ? ඒ කියන්නේ ඒ බොයි වයි මෙයාවයි හම්බ වෙන්න උදව් කරනවා. පින් අතේ වැඩත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒවා පස්සට තමයි මේ පින් ලැබෙන්නේ. ඒක ඉතින් කතා කරන්න දෙයක් නැහැ නේ. මේ එතකොට අපි දුර්වල මිෂය කතා කරා, දක්ෂ මිෂය කතා කරා. මේ පොඩි කාලේ යාළුවෙක්ට හරි නෑයෙක්ට හරි
ගෙදරට හරි කිව්ව ලොකුම බොරුව මොකක්ද? ලොකුම බොරුව කියලා එහෙම නම් මතකයක් නැහැ. පොඩි පොඩි බොරු කියලා තියෙනවා. පොඩි පොඩි බොරු කියලා තියෙනවා. කියලා තිනවා නේ. ඔව් බොරු කියන්නේ නැහැ. ඒකත් බොරුවක් කියලා නෑ මම නැහැ කිව්වොත්. බොරු කියලා තිනවා නැහැ කියන්න ඕනේ නැහැ. දැන් මේ අපේ තාත්තා බොරු කියන්න වෙනවා තරුණ කාලේ තින්නේ. ආ මම දහම් පාසල ගියාද කොහෙද ගියේ? ඔව් දහම් පාසල ගියත් මම මතකුණ ස්කීම් එකේ මොකද මගේ අම්මා දහම් පාසල ගියනවා ඒත්කම සිරිසුමග දහම් පාසල කියලා මතකුණ ස්කීම් එකේම තිබ්බ දහම් පාසල 11 වසරට එනකම් මම දහම් පාසල් ගියා පොඩි කාලේ ඉඳන්ම. හරි. දැන් මම පොඩ්ඩක් මාතෘකාව වෙනස් කරනවා. ආදරේ පැත්තට යනවා. කමන්නේ නැද්ද? කමන්නේ කමන්නේ. හරි. දැන් 10 වසර 11 වසර කියන්නේ පොඩ්ඩක් නේද? කවුරු හරි පස්සෙන් එන කාලේ කවුද එහෙම ආවද කවුරු හරි පස්සෙන්? ඕ සෑහෙන්න එහෙම මේ පස්සෙන් ආපුවා හිටියා. මොකද මම ඇත්තටම මම බස්වල ඉස්කෝලේ ගියේ නැහැ. මම එක වසරේ ඉඳන් ඒ ලෙවල් කරනකම් මම ඉස්කෝලේ ගියේ ස්කූල් බෑන් එකේ. එතකොට ස්කූල් බෑන් එක අඳුම තරමේ දෙන්නේ එක්කත් හිටියා. ස්කූල් බෑන් එකේ නෑ. මුලින්ම ඇත්තටම මට ලියුමක් කියලා හම්බුනේ මම 9 වසරේදී. මට මුලින්ම ලියුමක් දුන්නේ 3 වසරේ ළමයෙක්. ඉතින්සස කරනවාද මල්ලි කෙනෙක් පොඩි. කැමති කියලා 9 වසරේ දෝ ඉතින් හරි හුරතල් විදිහට ඒ කියන්නේ එහෙම නෙමෙයි ඉතින් අර පොඩි ළමයින්ගේ තියනානේ ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ අර අපි තරුණ කාලේ දකින ආදරය නෙමෙයි ඉතින් ඒ ළමයින්ගේ හිතෙන් තියෙන එක ඉතින් ඒක තමයි මුල්ම අත්දැකීම ඊට පස්සේ ඕ ලෙවල් ක්ලාස් එකට වෙනකොට අහල පහල ස්කූල් වෑන් වල අය ඒ කියන්නේ දැන් ඉස්කෝලේ ඉස්සරහා හිටගෙන ඉන්නවානේ ඉන්නකොට මගේ වෑන් එක යනකන් එතකොට යන ඒ ඊට කලින් එන ස්කූල් වෑන්ස් වල පිරිමි ළමයි එතකොට යනකොට මග ඉන්න පිරිමි ළමයි පාර ආයෙන් වල ඉතින් එහෙම try කරලා තියෙනවා. හරි. දැන් ටිකක් පොඩ්ඩක් තව පොඩ්ඩක් බැරරුම් වෙනවා. ඔයාට දැන් මාකර් ක්‍රෂ් එකක් ඇති වෙලා නැද්ද කාටවත්? මේ අහවලා චා හරි ලස්සන කොල්ලා. වගේ. ඕ එහෙම ඇති වෙලා තියෙනවා. එහෙම දකින එහෙම පාරේ දකින දැන් සමහර ලස්සන ඒ try කරන අය අතර ලස්සන කෙනෙක් හිටියොත් ඉතින් හිත ගිහින් තියෙනවා. Permanent permanent එකයි කියන්නේ දැන් මට අහවලා අහවලාට මම ක්‍රෂ් වුණා කියලා මතක එකක් නැද්ද? එහෙම ක්‍රෂර්ස් තිබිලා තියෙනවා. ක්‍රෂර්ස් කියන්නේ දැන් මෙහෙමයි. දැන් ඉස්කෝලේ ඉස්සරහට යනකොට සමාගම් ඉස්සර මට මතකයි රොයල් කෝලෙජ් එක සෙන් පීටර්ස් ඔහොම ඔහොම ඒ දැන් අපේ ස්කූල් වෑන් එකේ ඉන්න ළඟ ඉස්කෝලේ ඔව් ඒතර ස්කූල් වෑන් එකේ ඉන්න ළමයි අතේ පණිවිඩ එවනවා සමහර බොයිස්ලා එහෙම එහෙම තිබ්බා. එතකොට ඒ අතර ඉතින් එක්කෙනෙක් දෙන්නේ හිටියා ඉතින් නමක් හිම මතක නැහැ නම් මතකත් නැහැ කියන්න ඕනේ නැහැ මතකයි කියන්නේ ඒකයි වාදිනුනත් ඕනේ මේ ලස්සනයි හිටියයි කියන දෙන හිත ගියා හිටිය නැත්තේ නේ ආ හරි එතකොට පළවෙනි ආදරේ ලැබුණේ කොයි කාලෙද පළවෙනිටම ආදරේ කරන්න ගත්තේ එලවස් කරන කාලේ හරි දැන් ඒක නව පස්සේ හම්බෙලා තියනවාද කොහමද ඔව් ඒ කියන්නේ ලෙවල් ටියුෂන් යන කාලේ හම්බුනේ හරි ඒක කොච්චර කාලෙ තිබ්බද ඒක ඉලෙවස් කරන කාලෙන් පටන් ගන්න ඉලෙවස් කරනකොට ඉවරත් වෙලා යනවා එහෙනම් කිසිම අවුලක් නැහැ නේද හරි එතකොට දැන් අපි කියනවනේ දැන් ෆස්ට් ලව් එක හම්බුනහම එක්කෝ අපි ෆිල්ම් එකක් බලන්න යනවා නැත්නම් බීච් එකට යනවා ගාඩන් එකට යනවා සාමාන්‍යයෙන් අපි දුර ගමන් යනවනේ එක්කෝ අනුරාධපුරේ උදේ ගිහිල්ලා හවස එනවා මාතලේ යනවා කුරුණෑගල යනවා ඔහොම තියෙනවනේ එහෙම ගිය ලොง ට්‍රිප්ස් නැද්ද ජීවිතේට නැහැ මොකද අපේ අම්මලා මගේ අම්මත් එක්ක ඒව කොහොමත්ම කරන්න බෑ හම්බෙලා තියෙන්නේ හොරෙන් අර මේ නුගේගොඩ මං ක්ලාස් ගේතකොට ටියුෂන් නුගේගොඩ තිබ්බ පේස්ට්‍රි ෂොප් එකේ විතරයි හම්බුනත් තමයි රොටරිද සක්කේ රොටරි ගියේ නැහැ රොටරි ගියා ටික දවසක් හැබැයි රොටරි අර සෙනඟ ගොඩාක් වැඩි නිසා රොටරිත් ගියා තව මේ වෙනම නිකන් ගෲප් ක්ලාස් එකක් කළා මේ ඒ සර්ගේ නම් මට මතක නැහැ ශක්්‍යත් එකත් පහු කර දාබරේ සර් කියලා ඉකෝන් දාබරේ සර් ක්ලාස් එකේ ආර්ට්ස් කරේ මං කොමස් කළේ කොමස් කළේ එතකොට රොටරි ගියේ කවුන්ටින් කවුන්ට්ස් ගියා ජගත් සර්ගේ ක්ලාස් රොටරි එච්චරයි රොටරි ක්ලාස් ගියේ ජගත් විජේනායක සර්ගේ රොටරි ගියා මේ ඒකෙත් ඒකත් වැඩි කල් යන්න හම්බුන්නේ නැහැ මොකද සෙනගයි ගොඩාක් ළමයි නේ ඒකේ ඒක නිසා අර දිගටම දාබරේ සර්ගේ ක්ලාස් තමයි ගියේ ඉකෝන් වලට ඉතින් එතකොට නුගේගොඩ අවටනේ සැරිසරන්නේ එතකොට දැන් කෙලිම ස්කූල් වෑන් එකේ ඇවිල්ලා ඉස්කෝලේ ඇරලා කෙලිම බහින නුගේගොඩ හන්දින් ක්ලාස් එකට ක්ලාසේ බහලා ඊට පස්සේ වීකෙන්ඩ් එකේ නේද ක්ලාස් එක වීකෙන්ඩ් නෙවෙයි ආෆ්ටර් ස්කූල් ඕ ආෆ්ටර් ස්කූල් ඒ ඉතින් එතකොට
එතකොට හදිසියෙවත් ඔය පොඩි වෙලාවකට පේස්ට් ෂොප් එකකට ගිහලා කතා කරන ටික තමයි ඉතින්. අපි අම්මත් එක්ක ඒ ගෙදරින් වෙලාව බලලා හරියටම ටයිම් එක බලලා පොඩ්ඩක් හැම විනාඩි පොඩි වෙලාවක හැම විනාඩියක් ගානන්නේ බස් පාරක් උයි කියන්න පුළුවන්. පැය භාගයක් මෙහෙම වුණා. ඔව්. 100ක් විතර උත්තර දෙන්න ඕනේ. හරි. ඉතින් මේ ප්‍රශ්න 100 ගණයි තවත් දේවල් ගණයි අපිට කතා කරන්න තියෙන. හැබැයි අපි සූදානම් ඊට කලින් පුංචි විරාමයකට යන්න. වැඩෙන්න ආදරණීය තරුවත් එක්කම.